සුබ සන්ධ්‍යාවක් මගේ යාළුවනේ. ඔන්නදත් මම ෆාස්ට් ට්‍රේන් සෙලින් වැඩසටහනේ ඔයගලන්ට අරගෙන අලුත්ම සෙලින් වැඩසටහනේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් අලුතෙන්ම එලා තියෙන ට්‍රිප්ස් මොනවද කියලා. ඉතින් ඔයගලන් බලන්න ඇති මොකද මම අර රෙස්ලිං වීඩියෝ ක්ලිප් දැම්මේ මොකද මේ ගේම්ස් වල ගේමින් මේ වීඩියෝස් දැම්මේ කියලා. ඉතින් ඒක හින්දා අද මම පොඩ්ඩක් මං කිව්වනේ මගේ චැනල් එකේ ඔයගොල්ලන්ට සුවිශිෂ්ටි දේවල් බලා ගන්න පුළුවන් කියලා. හැමදාම ඒකාකාරීව නැතුව හැම විදිහකම ඔයගොල්ලන්ට මගේ චැනල් එකේ විවිධ ආකාර දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඔයගොල්ලන්ට මගේ චැනල් එකේ විතරයි මේ විදිහ විවිධ ආකාර අද්දකින් මොමන්ට්ස් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මගේ චැනල් එක හොඳයි සේවින් කරන්න. ඉතින් ඔබලට මම දාලේ රිසීවින් ගැන කියලා දෙන්න. ඉතින් ඔබලා පොඩක් මට පොඩ ගන්න සේවින් කරන්න කොහොමද මම දෙන්න කරන්නේ ඒ සීලම් දේවල් ඔබලා දැන් දන්නවා. ඉතින් බිස්නස් එකක් තවත් අප් කර ගන්න කොහොමද කියලා අපි හිතන්න ඕන. ඉතින් ඔබලන්ට මම කියන්න හැමෝම දැන් කරගෙන යනවා. මොකද පළවෙනි දවසේ අපි කස්ටමර්ට ප්‍රසන්ටේෂන් කරනකොට හරියට කස්ටමර්ව අපි ඇඩ්‍රිෆයි කරගන්නවා මෙයා මොනවගේ පුද්ගලද, මෙයාට මේ ප්‍රයිස් එක මැච් වෙනවද, මෙයාට මේ වගේ ප්‍රොඩක්ට් එක එයාට අත්‍යවශ්‍ය වෙනවද, අත්‍යවශ්‍ය වෙනකොට අපි කොහොමද ඒක අත්‍යවශ්‍යතාවය ඇති කරවන්නේ. ඉතින් මේ වගේ දේවල් පොඩ්ඩක් අපි අපේ හරි සාක්ෂියෙන් අපි ஐடியா தினமாக நன்றிக்கலாம் சமானம் கத்தோத்தையும் உடக்காய் கரகன வரட்டம் கஸ்டமர் அரியட்டும் ஐடென்டிஃபை கரகனே நக்கிக்கணும் ඉතින් ඔබලා මගේ යටතේ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා නැත්නම් මම ක්ලික් කරන්න ක්ලික් කරලා එතකොට ඔබලා අලුතෙන් එන මේ වීඩියෝ ටිප්ස් ගන්න පුළුවන් නොටිෆිකේෂන් එකක් එක්ක. ඉතින් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා ඔබලන්ට මගේ අර දිල්ෂාන් බොක්ස් එකේ ඔයාලා channel එක බලන්න. ඒක බලලා ඒකේ තියෙනවත් මොන හරි කමෙන්ට්ස් දාන්න. ඉතින් මේ වගේ දේවල් ඔබලන්ට ඉක්මනට ගන්න පුළුවන් වගේ ආවනේ ඔය සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරගන්න. මම ඔබට දාපු වීඩියෝ එක ඔය නොටිෆිකේෂන් එකට ඔයාලට එනවා. ඉතින් අපි හරියටම ඐඩෙන්ටිෆයි කරගන්න නැතුනොත් අපි කොහොමද කස්ටමර් අපේ පැත්තට නම්ම ගන්නෙ? ඉතින් අපි කස්ටමර් නම්ම කරන්න නම් මගේ යාළුවනි අපි කරන්න ඕනි කස්ටමර් කියන්නේ මොනවද, එයාට ඕනි මේ මොනවද, අපි ඒව ගැන යම්කිසි අවබෝධයක් අපිට තියෙන්න ඕනි. එහෙම නැතුනොත් අපිට කස්ටමර්ව නම්ම ගන්න අමාරු වෙනවා මගේ යාළුවනි. මොකද කස්ටමර් කියන්නේ පින් දෙයක් ගන්න අරගෙන ඒක පරිභෝජනය කරගන්න මනුස්සයා. ඉතින් අපි එයාට දෙන්න දේ හරි දේ දෙන්න ඕනේ. ඒකෙහිඳ අපි ප්‍රොඩක්ට් එක ගැන අවබෝධයක් තියෙන්නත් ඕනේ. අපි ප්‍රසන්ටේෂන් කරන කොයිල අවස්ථාවකවත් ඔයගොල්ලෝ කිසිසේත්ම කස්ටමර්ට අපහසුතාව ඇති වෙන වචන කියන්නේ නැතුව ඒ වචනේ පුළුවන් තරම් ෂෝට් කරලා එයාට කියලා ප්‍රොඩක්ට් එක ගැන කියලා ඒක එතනින් ඒ බිස්නස් එක ක්ලෝස් කරලා දාන්න බලන්න. ඉතින් තුන්වෙනි ස්ටෙප් එකේදී ඔයගොල්ලන් හරියටම ඔයගලඟ ප්‍රොඩක්ට් එක දුන්නාම කස්ටමර්ට කියන්න අපි මෙන්න මේ වොරන්ටි එකක් දෙනවා, මේකට අපි මේක රිමූව් කරලා දෙනවා කියලා. ඉතින් මේ ටික කියලා ආයෙත් මේ කස්ටමර් කවට යන්න. එතකොට ඔයා ගැන යම්කිසි කම්පැනි එක හෝ ඔයා ගැන යම්කිසි එයාට විශ්වාසයක් උපදවන්න. එතකොට එයා ඔයාගෙන් දිගටම ඔයාගේ අයිටම් එක මිලදී ගන්නවා. ඒක. ඉතින් ඒ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා යාළුවා. ඉතින් ඔයගොල්ලෝ මම දන්නවා මේක පොඩි පොඩි දේවල් අරගෙන මේකේ ගොඩක් සමහර කට්ටිය මගේ ටෙප් සරන් බිස්නස් කරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි. ඉතින් ඒ වගේ තව දේවල් තියෙනවා. ඇත්තටම මාර්කටිං පිළිබඳව මම හැම දෙයකම සර්ව සම්පූර්ණයි. මම දන්නේ දෙයක් නැහැ යාළුවනේ. මාර්කටින් මැනේජ්මෙන්ට් කියන කොලොස් අද ගත්තත් එහෙම මම එදත් ඉස්සෙල් මගේ ටියුබ් චැනල් එකෙන් මම කිව්වා ගොඩක් මේ යන්නේ සල්ලිපත් විතරයි මම යාළුවනේ. හරිදී අපිට හරි විදියට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඉදුම පාරේ දුවලා කට්ට කාලා අවුවේ ගම වෙලා රස්සේ දෙමිලා මේ එක්ස්පීරියන්ස් ඇතුව තමයි මම මේ හැම වීඩියෝ ක්ලිප් එකකම ඔයගොල්ලන්ට මගේ
සිනින් සම්බන්ධව වැඩසටහනේ තියෙන තීරණය මම ඔයගලන්ට අරගෙන ඉන්නේ. ඉතින් අපි ගෙදර තියාගත්ත ප්‍රොඩක්ට් එක අපිට ඒ අයිටම් එක ගෙදරම තමයි ගියාම තියාගන්න ඕනේ. අපි ඒක සල්ලි කරගන්නවා. ඒ සල්ලි කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම ඔක සේල් කරන්න ඕනේ. ඉතින් මේ හැම දෙයකම හැම ලොකු කම්පැනියක් ඩයලොග් එයාටෙල් මොබිටෙල් එතකොට ගත්තොත් බහුතර දින කම්පැනි සියලුම දේවල් යන්නේ ඔය රෙප්ලා මගින්. ඉතින් කිසිසේත්ම ප්‍රොඩක්ෂන් එකට වඩා රෙප් හරියට තියෙන්න ඕනේ. එයාගේ ලැන්ග්වේජ් එක එයාගේ තියෙන ෆැසිලිටිස් එක්කම අයින් කරාම එයා හරියට එයාගේ රාජකාරිය කරන්නේ නැත්තම් ඔය කිසිසේත්ම ඔය නම් ගම් මොනව තිබ්බත් වැඩක් නෑ මගේ අලුවනේ. ඕගල්ලන්ගේ බිස්නස් එක වැටෙන එක වැටෙනවාමයි. රෙප් හරියට වැඩ කළොත් තමයි ඕගල්ලන්ගේ කම්පැනි එක නගා සිටවන්න පුළුවන්. එහෙම නැතුව උනොත් ඔය කොච්චර ප්‍රසිද්ධ කම්පැනියක් වුණත් නගා සිටවන්න බෑ. මොකද රෙප්ගේ අතේ තමයි තියෙන්නේ කම්පැනියක් තියෙනවද කම්පැනි බංකුලොත් කරනවද කියන මේ තීරය තියෙන්නේ රෙප්ගේ අතේ තමයි. ඉතින් රෙප් දැනගන්න ඕනි හරියටම රෙප් පාලනය කරන අපි මැනේජර් කෙනෙක් දාන්නේ මැනේජර් දැනගන්න ඕනේ මැනේජර් රෙප් හැන්ඩල් කරන්න. ඉතින් ඒ විදිහට තමයි කම්පැනිස් වල මැනේජර් MD VIP කියලා සෙක්ෂන් වලට බෙදෙන්නේ. ඉතින් ඒගොල්ලන් ඒක හැන්ඩල් කරේ නැත්තම් සීසීසීත්ම ඕගොල්ලන්ගේ කම්පැනි යථා තත්ත්වයක්වත් තියාගන්න බැරි ආකාරයට බංකොලොත් වෙලා යනවා. ඉතින් ඒ දේ වෙන්නේ නැති වෙන තමයි මම මේ හැම YouTube channel එකම ඕගොල්ලන්ට මේ තීරිය ගෙනත් දෙන්නේ. කොහොමද අපි ඒ විදිහට අපි රෙප් කෙනෙක් තියාගන්නේ? අපි කොහොමද ඒ විදිහට රෙප් හරියට තියාගෙන රෙප් කින් වැඩ ගන්න? ඒක අපි ඉස්සරහා විදිහට පිළිද බලමු. ඉතින් මම අද කියන්නව මාට තවත් පොඩි ට්‍රික් එකක්. අපි පොඩක් දේවල් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කියනවා ප්‍රසන්ටේෂන් කරනවා ප්‍රතිවිපාකයක් නැහැ. ඉතින් අපි බලමු ආනාගතේ සේල් වෙන්නේ නැහැ කියලා. ඉතින් සේල් වෙන්නේ නැත්තම් මොකක්ද ඒකේ වැරද්ද? ප්‍රොඩක්ට් එකේද කොයාගේද? අනිවාර්යයෙන්ම ආගේ. මොකද එක ප්‍රොඩක්ට් දෙයගේ මම දකින විදිහට ප්‍රොඩක්ට් එකේ කතාව හරියටම පැහැදිලි මදි. දැන් මම මේ පැහැදිලි ආකාරයෙන් ඔයගොල්ලන්ට කියන වගේම සමහරක් දෙන වචන සුරුවද්දි Tamanටවත් තේරෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මගේ අලුනේ ඔයාලා ගොඩක් තුරට ඕගොල්ලන්ගේ වචන හසුරුවනකොට කස්ටමරට ඉඩක් දෙන්න කතා කරන්නේ. ඒ වගේම ඔයත් ඉඩක් ගන්නයත් එක්ක සංවාදකයේ දෙන්නේ. මුලින් ගිහිල්ලා ඔයා ප්‍රොඩක්ට් එක සම්බන්ධව කියන්නේ යන්න එපා. ඔයා එයත් එක්ක යම් කිසි රිලේෂන්ෂිප් එකක් තියාගන්න. ඒ රිලේෂන්ෂිප් එකත් එක්ක තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එක තල්ලු කරන්නේ. ප්‍රොඩක්ට් එක දෙන්න. හලෝ මම ආවේ DTS ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකේ. මගේ මෙහෙම අයිටම් එකක් තියෙනවා කියලා කීක දැම්මුත් අන්න එතනදී ඔයාට කියෙන්න හම්බෙන උත්තරේ දැන් මම ඉස්සෙල්ලා බලමු අපි. කියන්නේ කියන්නේ හරි දෙවෙනි එක. කොහොමදයි? අද වයින්වානේ. උදුම් වැස්සා. කොහොමද බිස්නස් පේදස් හොඳ බිස්නස් යනවා. ඉතින් අවුකින් ආණ්ඩුවකින් කියලා වැඩක් නැහැ ඉන්නේ. දැන් ඔන්නේ අහනවා මල්ලි මොකට දාවි කියලා. අන්න ඒක අහනකොට අයියෝ මම ආවේ අයියෝ ගොඩක් කලට මෙහෙම සංවාදයක් දෙන්නත් පුළුවන්. අපිට අයියේ කියලා එයාව අපේ පැත්තට සහෝදරයෙක් ලෙස ගන්නත් පුළුවන්. සමහරක් අය ඉතින් ඒකට කැමති නැහැ. බහුතරයක් කැමති අය ඉන්නවා. ඉතින් ඒ අතර වට සර් කියලා එයාලා තව නුරුම් ගත්ත කියන්න එහෙම පුළුවන්. ඉතින් අපි බලමු මේකේ කොහොමද කරන්නේ. අයියේ ඉතින් මෙහෙමයි මගේ තියෙන මෙහෙම මේ රවුටර් එක. ඉතින් අපි මේ රවුටර් එක දෙන්නේ මෙන්න මේ ගානන් වලට. ඉතින් අයියට පුළුවන් නම් දෙයක් මේකට ගල්ලා දෙන්න. අයියටත් මේක ඉතාම පහසුයි. ඒ වගේම අයියටත් ඕනම දෙයක් කරගන්න ඕනම ඉන්ටර්නෙට් ජාලයක සැරිසරන්න ඕක ඉන්ටර්නෙට් ෆාස්ට් ටයිම් මේ එතකොට ඩේටාව කැපෙන්නේ මෙන්න මේ ගානට අඩුවට මෙහෙම කියලා ඔයාට ඔයාගේ කස්ටමර්ව හැන්ඩ් කරන්න පුළුවන්. ඉතින් අන්න එතනදී කස්ටමර් දන්නවා මෙයා පොඩ්ඩක් උනාත් එක්ක මුලින් කතා කරේ
ඒදත් එක්ක එයා ඇතන අනේ කෝ අනුකම්පා කල්ල ගන්න අවස්ථාවල් තියෙනවා එමනතුව අද මල්ලි සල්ලි නෑ කියන ඒැන අන්තරමයා එකෙන් දවුල ලයින්න අවස්ථාවල් තියෙනවා කොඩක් කියලාට මගේ දැනුවත්ව හැටියට කිසි සේත්ම ඔය ට්‍රික් එක වරදින්නේ නැහැ මොකද මාර්කටින් මැනේජ්මන්ට් වල කියලා දෙන දේට වඩා මම ඕක ප්‍රායෝගිකව මම ඕක පාවිච්චි කරලා තියෙනවා පොඩක් තැන්වල ඉතින් පොඩක් තැන්වල පාවිච්චි කරාම ඇත්තට මගේ හලුනේ ආරංචින අයිටම්ස් මගේ ආයතුරු වෙන්නේ නැහැ කක්කා ඒක මම වගකීමක් ඇතුව තියෙනවා ඇත්තටම අපි කතා කරන්නේ තමන්ගේ හදවත හෘද සාක්ෂිය හෘද සාක්ෂිය කතා කරලා තියෙන දේ අපිට කවදාවත් පරදීන්නේ නැහැ ඉතින් ඕකිට ට්‍රික් එකක් බලන්න මම ඊළඟ දවසේ ඔබලන්ට ෆාස්ට් කැන්සලින් වැඩසටහන ගේන්න එහෙනම් ඔබෙන් දැන්ම මේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන් මගේ YouTube channel subscribe කරන්න ඒකෙන් comment එකක් දාන්න මේක දන්නේ නැති අයත් එක්ක share කරන්න ඒගොල්ලන්ට මේ experience එක දෙන්න එහෙනම් මම අදට ගිහින් එන්න ඔයාලා ජය වේවා